Almost to the Honorable Dr. Sarath Amunugama. Garu Sabhapathumani, Palamenma Mama Stutivanta Venava Ape Iran Vikramaratna Mathumata Mata Katha Kirimata Kale Labadima Gana Ada Diva Arayata Prathamen. Etuma Atta Vasen Me Parlimentuwe Ada Vartawak Labuwa. Mokadda E Vartawa? අද තියෙන මාතෘකාව ගැන වචනයක්වත් කිව්වේ නැහැ. මොකද සාමාන්‍යයෙන් විශේෂයෙන් මුදල් ඇමතිතුමා පනතක් ඉදිරිපත් කරනකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ පනතේ තියෙන කොටස් ඒක අපේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද මේ ආදි වශයෙන් ඒ කරුණු පැහැදිලි කරන්න. විශේෂයෙන්ම දැන් හෙට අපි වෙන් කරලා තියෙනවා ඒ මාතෘකාව සාකච්ඡා කරන්න. මට හදිසියේ කල්පනා වුණා එතුමාගේ ෆයිල් මාරු වුණාද කියලා. මොකද මේ සාකච්ඡාවට හෙට කල් දීලා තියෙනවා ඕන තරම්. ඒ කෙසේ නමුත් මම එතුමා වෙනුවෙන් අවධානය කරන්න ඕනේ මේ මාතෘකාව මුදල් ඇමතිතුමා ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. මොකද මේ තක්සේරු කිරීම අද අපේ ආර්ථික ක්ෂේත්‍රයේ ඉතාමත්ම වැදගත් කාරණයක් බවට පත් වෙලා තියෙනවා ඒ වගේම අර්බුදකාරී ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා එහෙනම් මගේ පළවෙනි විවේචනය තමයි මේ කරලා තියෙන සංශෝධන හොඳයි නමුත් ඒවා ඉතාම සීමිතයි අද අපේ ආර්ථිකයේ අවශ්‍යතාවයන් දිහා බලපුවාම මේ සංශෝධන වලට වඩා දුරදිග යන වෙනස්කම් අවශ්‍යයි අපේ ආර්ථික ක්ෂේත්‍රය දියුණු කරන්න. මොකද අපේ තියෙන මේ තක්සේරු කිරීමේ සම්ප්‍රදාය තක්සේරු කිරීමේ ඒ දැන් පවතින නීති රීති හුඟක් දුරට යල් පැනපු ඒවා. හුඟක් දුරට හුඟක් ඉස්සර තිබුණ විශේෂයෙන්ම අධිරාජ්‍ය යුගයේ තිබුණ නීති රීති තමයි තවමත් වෙනස් නොවි වර්තමානයේ මේ තක්සේරු කිරීමේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි සංවර්ධනය ගැන කතා කරනවා නම් ශීඝ්‍ර සංවර්ධනය ගැන කතා කරනවා නම් අවශ්‍යයෙන්ම මේ අංශය කෙරෙහි අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ අවධානය තුලින් මේ තක්සේරු ක්‍රමය වර්තමානයට උබින විදිහට අපි සකස් කරගන්න ඕනේ. දැන් අපි බලන්න හුඟක් දුරට මේ තක්සේරු ප්‍රශ්නය එන්නේ ඉඩම් පිළිබඳව සහ ගොඩනැගිලි පිළිබඳව. මේවා තමයි සංවර්ධනයේ හදවත බවට පත් වෙලා තියෙන්නේ. මොකද ඒ ආයෝජනය සඳහා සංවර්ධනය සඳහා ඉඩම් ලබා දීම ගොඩනැගිලි ලබා දීම තමයි පළවෙනි කඩුල්ල. තමුනාස දන්නවා අපේ වික්‍රමරත්න ඇමතිතුමා ඉතාම හොඳට දන්නවා ඉන්දියාවේ මේ මෝඩි අගමැතිතුමාගේ ඡන්දෙට ඉස්සෙල්ලා පරීක්ෂණයක් කරා ඇයි අපිට මීට වඩා ඉක්මනට මේ ආයෝජන සහ සංවර්ධනයට යන්න බැරි වෙන්නේ කියලා. ඒගොල්ලෝ පෙන්නපු පළවෙනි දේ තමයි අංක 1 කාරණය තමයි මේ ඉඩම් ලබා දීම. ගොඩනැගිලි ලබා දීම ආයෝජකෙයින්ට. ඒ එතන ප්‍රමාදයක් තියෙනකොට ඒ කටයුතු හරියට නොකරනකොට සංවර්ධනයේ ඉතුරු ක්‍රියාවලියට යන්න බෑ. දැන් ලංකාවෙත් වෙලා තියෙන්නේ ඒකයි. නොඑක් විදියේ යෝජනා එනවා, නොඑක් විදියේ සංවර්ධන කටයුතු ගැන අපි කතා කරනවා. නමුත් ඒ පුංචි ආයෝජකයා ඉඳන් ඉහළම ආයෝජකයා දක්වා ගරු සභාපතිතුමනි ඒගොල්ලන්ට වෙලාවට ඉඩම් ලබා ගන්න බෑ. වෙලාවට ඒ සැපයුම් ලබා ගන්න බෑ. වෙලාවට විදුලිය ලබා ගන්න බෑ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. හුඟක් දෙනෙක් ආයෝජනය ආයෝජක මුදල් යට කරන්න කැමති. නමුත් ඊට අවශ්‍ය පහසුකම ලබා ගන්න බෑ. ප්‍රධාන වශයෙන් ප්‍රශ්නේ තමයි ඊට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම. දැන් ඒකේ අපිට හොඳ නිදසුනක් දෙනවා ඉස්සර ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ තමයි මේ ඇඟලුම් කර්මාන්තය දියුණු වුණේ. අපි අවංකව පිළිගන්න ඕනේ ඒ කාලේ ඉතාම දැඩි ලෙස ක්‍රියා කරලා ඒ ඉඩකඩම් පහසුකම් ලබා දුන්නා.
ඒන්ද තමයි ඒ ඇඟලුම් කර්මාන්තේ ඉතාම සීග්‍රයෙන් දියුණු වෙලා මේ රටේ අපේ ආර්ථිකයේ සුවිශේෂ තැනකට අද ඇවිල්ලා තියෙන්නේ. මොකද ඉඩම් ඉක්මනින් ලබා දුන්නා, සැපයීම් ඉක්මනින් ලබා දුන්නා, පාරවල් ඉක්මනට ලබා දුන්නා ඒ ස්ථානවලට. ඒ නිසා ඒ ආර්ථික පිම්ම පනින්න පුළුවන් වුණා. දැන් අද එහෙම දෙයක් නැහැ. අද ආයෝජකයේ ඉඩමක් ඉල්ලුවොත් ඒක තක්සේරු කරන්න අවුරුදු ගාණක් යනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒ තක්සේරු කාර්යාගේ ඒ කාලේ කරපු තක්සේරුව බොහෝ දුරට අයිතිකාරයාට පිළිගන්න බෑ. එතකොට මොකද වෙළඳපොලේ ඒ ඉඩමේ තක්සේරුව වැඩි වෙලා තියෙනවා. දැන් හුඟක් දුරට ඒ ප්‍රමාදය නිසා ඇත්ත වශයෙන් ඒ පුරවැසියාට තමන්ගේ පොඩි ඉඩම් කෑල්ල වෙන්න පුළුවන්. රජයේ අවශ්‍යතාවය නිසා බාරගත්ත ඒ ඉඩමට ඔහුට හිමවිය යුතු ප්‍රමාණය මුදල් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මම දන්නවා ආණ්ඩුව එක එක උපක්‍රම බලලා තියෙනවා. මාකට් රේට්ස් අර මේවයි කතා කරලා කලින් කලට ඒක ටිකක් වැඩි කරන්න. නමුත් ඒ ප්‍රධාන අරමුදය තක්සේරු කිරීම වෙලාව ඒ වෙලාවේ නියම කරන මිලත් ඒක රජයට බාරගන්න වෙලාවේ නැත්තම් වන්දි ගෙවන වෙලාවේ තිබුණ මාකට් රේට් එකත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකෙන් ඒ ඉඩම් අයිතිකාරයට නැත්තම් පුරවැසියාට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. දැන් මේක ඉතාම හොඳට පේනවා. දැන් බලන්න මේ ආණ්ඩුව විශේෂයෙන් මම කනගාටු වෙනවා මගේ හිතවත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මෙහෙ නැති නිසා. දැන් බලන්නකෝ මේ අධිවේගී මාර්ග අවුරුදු පහක් ගිහිල්ලා එකක්වත් විවෘත කරන්න බැරි වෙලා තියෙනවා. එකම එකක්වත් පසුගිය රජයල් කාලේ දක්ෂිණ අධිවේගී මාර්ගය කෙරුවා. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය කරා. OCH එක අවුටර් සර්කියුලර් හයිවර් එකේ වැඩ පටන් ගත්තා. නමුත් මේ පහුගිය අවුරුදු පහේ 2015 ඉඳන් අද දක්වා එකම අධිවේගී මාර්ගයක්වත් විවෘත කරන්න බැරි වෙලා තියෙනවා. නුවර අධිවේගී මාර්ගය ගැන මම පස්සේ කතා කරන්නම්. ඒකේ අසාර්ථකභාවය ගැන අනිත් එක දිනව අවුටර් සර්කියුලර් හයිවේ එක. ඒකේ ටාගට් එක තිබුණේ ගරු ඇමතිතුමා ඔබතුමා හොඳට දන්නවා OCH එක හදන්න 2018 විවෘත කිරීමට නියම කරලා තිබුණේ. මමත් ඒ කාලේ අර ආයෝජන කමිටියේ ඉන්න වෙලාවේ ඉංජිනේරුවරුන්ගේ අහපුවම කියලා අපි කොහොම ප්‍රමාද වුණත් අපි 2018 වෙනකොට අපි මේක හදලා බාර දෙනවා කියලා. තාම බාර දීලා නැහැ. මොකද කියලා අහගෙන බලපුවාම එක හේතුවක් තමයි අකාර්යක්ෂමතාවය, එක හේතුවක් තමයි පරිපාලනයේ දුර්වලකම. නමුත් ඊට අමතරව තව හේතුවක් තමයි ඊට අවශ්‍ය ඉඩම් රජයට පවරා ගැනීමේදී ඇති වෙන ප්‍රමාදය. දැන් බලන්න මේ කොළඹ නුවර අධිවේගී මාර්ගය. ඒක මේ රජයේ අසාර්ථක භාවයේ අකාර්යක්ෂම භාවයේ ප්‍රතිමූර්තියක්. ඒක සම්පූර්ණයෙන් නිරූපණය කරන්නේ අකාර්යක්ෂමතාවය. ඕක ඉස්සල්ලාම කොටස් තුනකට බෙදුවා. දැන් අද පත්තරවල අපිට පේනවා තුන්වෙනි කොටස. අපේ මුදල් ඇමතුමා හොඳට ඒක දන්නවා. ඉතුමා පස්සේ ඒකට උත්තරක් දෙයි අවසානයේදී. දැන් අර ජපානයත් එක්ක අවුරුදු 4ක් සාකච්ඡා කරනවා. එහෙ යනවා, මෙහෙ යනවා, තයිසේ තෝරගන්නවා. දැන් අලුතෙන් අවුරුදු 4ක් කෙකරගාලා දැන් කියනවා ඒක අවශ්‍ය කරනවා කියලා. ඒක ඇත්තද කරු ඇමතුමා? කරුණාකර සභාවට කියන්න. අවුරුදු 4ක් ජපානයට යනවා, ජපානයේ නියෝජිතව මෙහෙට එනවා, සාකච්ඡා කරනවා, පොලිය ගැන කතා කරනවා, අන්තිමට තයිසේ සමාගමට බාර දුන්නයි කියලා මේ ගරු පාර්ලිමේන්තුවට දන්වා සිටිනවා. දැන් පත්තරේ අපි දකිනවා මේ මුළු ඩීල් එකම ඉවරයි කියලා. ඉතින් මොකද මේකේ තේරුම? එතකොට තමුන්දාසලා තේරුම් කරලා දෙන්න ඕනේ මේ තුන්වෙනි අදියර. ඒ කියන්නේ පොතුහැර සිට ගලගෙදර දක්වා, මගේ ආසනය දක්වා ඒ දිවෙන ඒ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ තුන්වෙනි පියවර සම්පූර්ණයෙන්ම දැන් කඩා වැටිලා. විකල්ප මාර්ග දැන් කතා කරන්න වෙනවා. ඇත්ත වශයෙන් මම නම් අපි බලන්න ඕනේ මේ තරම් විශාල වියදමක් කරන ඒවට මෙච්චර කල් ගිහිල්ලා අසංකරේ මොකද කියලා. ඒක වෙනම කතාවක්. නමුත් තුන්වෙනි අදියර ඉවර කරලා නැහැ. පළවෙනි අදියර ඉවර කරලා නැහැ. ඉතින් එක හේතුවක් තමයි මේ ඉඩම් අත්පත් කර ගැනීමේදී කෙරෙන වැලියුේෂන් එක.
නැත්තම් තක්සේරුව. ඒකට ඒ ඉඩම් හිමියෝ කැමති නැහැ. දැන් මම දන්නවා ওই ගල්ගෙදර පාරට අපේ ආසනය තුල පරීක්ෂණ පවත්වලා දිසාපතිවරයා ඉඩම් රජයට පවරාගෙන තියෙනවා. ඒ මිනිස්සු ඔක්කොම විරුද්ධයි. දිනපතා ඇවිල්ලා කියනවා මේ අපිට දෙන මේ තක්සේරුව අපිට පිළිගන්න බෑ. හැමදාම කියනවා. ඉතින් ඒව සාකච්ඡා කරලා යම් කිසි සාධාරණ විසඳුමකට යන්න ඕනේ. දැන් තව ප්‍රශ්නයක්. ඇයි මේ රජය කල්පනා කරන්නේ නැත්තේ දැන් බලන්න වෙන රටවල් වල. රජයට අයිති සම්පූර්ණ රේල්ලු පාරවල්. ගරු ඇමතුමා. දැන් ඊට වඩා ගොඩක් ලාභ නැද්ද මේ දැන් සාමාන්‍යයෙන් පාරක් හදනකොට ඒ ප්‍රමා ඒකේ තාක්ෂණික ප්‍රමාණයම ගෙවන්න ඕනේ වන්දිවලට. ඉඩම් බාර ගන්න. පාර දෙපැත්තේ ඉන්න මිනිසුන්ගේ ඉඩම් අත්පත් කර. කාලය යනවා. රජයේ විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ වගේම මේ බජට් එකෙන් ලොකු කොටසක් මගේදී 150ක් විතර බොහෝ අවස්ථාවලදී ඉඩම් අත්පත් කරගන්න යනවා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද මේ කණු උඩ තමන්ටම තියෙන ඉඩම උඩ ගෙනියන්න. ඒ වාහන දැන් අර රැපිඩ් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක නේද ඇමතුමා? ඒක දාන්නේ කුළුණු උඩ. නැත්තම් කොළඹ දැන් ඔබතුමා කොළඹ මන්ත්‍රීවරයා. පුළුවන් ද ඔබතුමාට අවංකව කියන්නේ මේක අත්පත් කරගන්න පුළුවන් වෙයිද? නැත්තම් බතරමුල්ල කොළඹට කෙටි කාලීනව කී දෙනෙක්ගේ ඉඩම් අඩම් ගන්න වෙනවද? මං හිතන්නේ ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ හින්දා දැන් සාධාරණ හිතනවා මේක කුළුණු ගහලා දැන් අපි බැංකොක් වලට ගියොත් රැපිඩ් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක කියන්නේ කුළුණු වල. මුගක් නගරවල කුළුණු උඩින් යනවා. ඉතින් ඒ විදිහට හොඳ කල්පනාකාරීව මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. නැතුව දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ඔබතුමා හොඳට දන්නවා ඉඩම් අත්පත් කරගන්න හදනකොට කොයි තරම් ප්‍රශ්න ඇති වෙනවද? ඔබතුමාගේ ආසනේ මොරටුවේ ඉස්සර මතකයි ඔය මොරටුව පාර හදන කාලේ හුඟක් ඒ අයිතිකාරයෝ පාරට ඇවිල්ලා විරෝධය පෑවා. දැනුත් මගේ හිතේව අත්පත් කර ගැනීම වලදී මොකද ඒවා නාගරීකරණයට ලක් වෙන ඉඩකඩම්. අපි මතක තියාගන්න ඕනේ මේ තක්සේරු ගැන කතා කරනකොට ඔය පරණ 19 වෙනි 18 වෙනි සතවර්ෂයේ නීති වලින් කරන්න බෑ නාගරීකරණය වෙනවා. ඔනරබල් මිනිස්ටර් we are subject to a process of urbanization. එහෙම නාගරීකරණය වෙනකොට අනිවාර්යෙන් තක්සේරුව ඉක්මනින් ඉක්මනට වෙනස් වෙනවා. ඔබතුමා දන්නවා දැන් මොරටුව ගන්න ඔබතුමා අවුරුදු 5කට ඉස්සෙල්ලා වටිනාකමද අද? අවුරුදු 2කට ඉස්සෙල්ලා වටිනාකමද අද? දැන් මේ කතා කරන ගමත් වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඒ තක්සේරු ක්‍රමය අපි අලුතෙන් කල්පනා කරන්න වෙනවා. ඔබතුමා මැදිහත් වෙලා ඔබතුමා හොඳට දන්නවා මේක බැංකුවේ ඉන්න කාලේ ඉඳන්ම දන්නවා මේ ප්‍රශ්නේ. අනිත් එක බොහෝ දුරට මේක නාගරීකරණයට දක්වන ප්‍රශ්නයක්. එහෙනම් මම ඔබතුමාට ඉල්ලන ඔබතුමාට ඒකට කරන්න පුළුවන් කෙනෙක් ඒක ගැන අවධානය යොමු කරන්න කියලා මම අයිල්ලා සිටිනවා. විනාඩියකින් ප්‍රතිචාරයක් දැක්වුවොත් පළවෙනික ඇවිල්ලා ඔබතුමා කිව්වා මේ සමහර විනාඩියෙන් කියන්නේ අධිවේගී මාර්ග ආරම්භ කරන්න කල් ගියා කියලා. අපි අමතක නොකළ යුතුයි පසුගිය රජ අවුරුදු 10ක් කාලයක් තුල ක්‍රියා කළේ. මේ රජ තාම අවුරුදු 4යි. ඉතින් ඒක අනිත් එක දකුණු අධිවේගී මාර්ගයේ වගේ දේවල් පටන් ගත්තේ ඒ රජ එන්නටත් ප්‍රථමයෙන් ඒ වෙලාවේ ශක්‍යතාව වාර්තා කළේ. දෙවැනි එක ඇවිල්ලා අර ඉඳන් අත්පත් කරගන්න පුළුවන් නාගරික ප්‍රදේශවල රයිට් ලයිට් රේල් එකට මොරටුව ගැන කතා කළා. ගාලුපාරෙන් ඇවිල්ලා පිළියන්දල හරහා ඒක ගම්පහ දිස්ත්‍රික්කෙට යනවා. ඒක කරගන්න පුළුවන් ඉක්මනට ශක්‍යතාව වාර්තා කරලා තියෙන්නේ. අවසානයේදී කියන්න තියෙන කරුණ ඇවිල්ලා මම පිළිගන්න ඔබතුමාගේ ප්‍රමාද ඇති වෙලා තියෙනවා කියලා. ඔබතුමායි ඔබතුමාගේ අනිත් සහෝදරයෝයි මේ ආණ්ඩුවෙන් ටිකක් වේලහැම් පිට වුණා නම් අපිට මේක මීට වැඩිය සීග්‍රයෙන් තීරණ අරගෙන කරගන්න තිබුණා. ඒක විවාදාත්මක දෙයක්නේ. ඒක විවාදාත්මක දෙයක්. මම කියන්නම් ඊට වඩා හොඳ දෙයක්. මමයි මගේ සහෝදරයෝ තමුන්ලාස්ලා ආණ්ඩුවේ හිටියා නම් ඔය කරපු එක එකක්වත් කරගන්න බැරි වෙනවා. ගිහලා ඔයාගේ ලොක්කගෙන් අහන්න. කවුද ඒ කාලේ තීරණ ගත්තේ කියලා? ඉන්වෙස්ට්මන්ට් කමිටි එකේ තීන්දුව ගත්තේ කවුද කියලා ඔයාගේ ලොක්කගෙන් අහන්න. ඒවට උත්තර දෙන්න. මේගොල්ලන්ට කිසිම තීරණයක් ගන්න බැරි. ඉස්සරත් බෑ, අදත් බෑ. අඩු ගානේ ගිහිල්ලා බලන්න වார்த்தාව. ආයෝජන කොමිටියේ සතිපතා රැස්වීම කොමිටියේ කවුද කතා කරේ? ඔබතුමා හොඳට දන්නවනේ කවුද තීරණ ගත්තේ කියලා කියන්න. එකින් එක මං කියන්නද ව්‍යාපෘති බන් නිසා කරපු අද ලංකාවේ සියලුම සංචාරක හෝටල් මගේ පුද්ගලික ඇතුල්වීම නිසා ඇතිවෙච්ච දෙයක් කියලා තමුන්හන්සේ මං කියලා අහන්න ගිහලා චරිත රත්නත් මැතිතුමාගේ. එතන නොදන්න දේවල් ගැන කියන්න එපා. ඒ ඇටැක් ආවොත් ඇටැක් කොන්නත් ලෑස්ති වෙන්න. නමුත්
කරුණාකරලා ඉස්තාම අසාර්ථක කාර්යක්ෂමතාවය නැති තීන්දුවක් ගන්න බැරි ඇතුලේ උදේ ඉඳන් රෑ වෙනකල් එක එක්කෙනා ගහ ගන්න ආණ්ඩුවක් මේක කිසිම තීන්දුවක් ගන්න බෑ වැඩක් නැහැ ඒ ආයෝජනේ once and for all payment එකක්. ඒකෙන් කියන්න බෑ. අමාත්‍යංශ සිතන බලය මොකද්ද? නෑ ඔය යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක්. දැන් මොකද දන්නවද? ඒ ආයෝජනේ තියෙන මල්ලෙන් 90%ක් චීන දුන්න එක once and for all payment එකක්. ඒක ඕගොල්ලන්ගේ සාර්ථකත්වයේ කැටියට කියන්න බෑ. දැන් බලමු මේ අවුරුද්දේ තියෙන ආයෝජනය. මේ අවුරුද්දේ ඊට ඉස්සෙල් බලන්න සංශෝධනය කරලා එහෙනම් එහෙම කතා කරන්න එපා. අපි අද කතා කරන්නේ ඇත්තම පොඩි මිනිසුන්ට බලපාන දෙයක් නේද? මන්තුතුමා අපේ ආසනවල ඉඩම් ගන්නවා. එතකොට ඒ ඉඩම් අයිතිකාරයන්ට ගෙවන ක්‍රමවේදය නුසුදුසුයි කියලා තමයි අපි කියන්නේ. විශේෂයෙන් ඔබතුමා දැනගන්න ඕනේ මොකද ඔබතුමා ඉන්නේ නාගරික ආසනයක. පැයෙන් පැයට දවසින් දවසට මිල වැඩි වෙනවා. ඒ මිනිස්සු අඬනවා. අපි වරද්දක් කරලා නැහැ. ඔයගොල්ලෝ පාරවල් දාන්න හදනවා. ඔයගොල්ලෝ වෙන වෙන ව්‍යාපෘති දාන්න හදනවා. අපිට සාධාරණ මුලක් ගෙවන්න කියලා. ඉතින් ඒක වැරදි නැහැ. අවසාන වශයෙන් මම කියන්න ඕනේ. අවසාන වශයෙන් මම කියන්න ඕනේ තමුන්දාසලාට අද බඳවා ගැනීමේ මේ විශේෂයෙන්ම valuation department එකේ taxation department මිනිස්සු මදි. අද හැම තැනම මොකද මැද පෙරදිග ලොකු ඉල්ලුමක් තියෙනවා මේ taxer කරුවන්ට. හැමදාම අපේ taxer කරු රිටයර් වෙලා හරි කොහම හරි යනවා පිටරටවල් වලට. ඒ හින්දා මේ ප්‍රශ්නෙට ඔය දැන් මේකේ තියෙනවා මේ guild හදන හැටි. ඒගොල්ලන්ගේ කමිටි හදන, ඒගොල්ලන්ගේ බලතල වැඩි කිරීම. ඒ වැඩි කිරීම දෙන්න හොඳ නැහැ. මේක ට්‍රේඩ් යුනියන් එකක් වෙලා ඒ සංඛ්‍යාව සීමා කරන්න. බොහෝ දුරට මේ වෘත්තීය සමිති කරන වැඩේ ඒගොල්ලන්ගේ වෘත්තීය දොස්තරවරු වෙන්න පුළුවන් මේ taxeru කරුවන් වෙන්න පුළුවන් වෙන වෙන අය ඒ අය වැඩි වෙනවට කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙනවා කියලා හිතනවා. නමුත් ඒක රටට හොඳ නැහැ. ඒ හින්දා විශ්වවිද්‍යාල තුලින් වෙන ආයතන තුලින් තමුන්නාසලා කරුණාකරලා සාකච්ඡා කරලා මේ ප්‍රමාණය වැඩි කරන්න. මොකද වැඩි කරේ නැත්තම් මේගොල්ලෝ ඔක්කොම පිටරට ගියාම මේ වැඩ කටයුතු ප්‍රමාද වෙනවා. ඒ හින්දා ওই කරුණු තමයි මම ඉදිරිපත් කරන්නේ. ඔබතුමා බොහොම කාරුණික ඔබතුමාගේ කාලෙනුත් අඩු කරගෙන මට ඒ වෙලාව දුන්නා. ඒක දැන් ස්තුතිවන්ත වෙනවා. නමුත් කරුණා කරලා යථාවාදී වෙන්න. මේ අවුරුදු පහ තමයි අපේ රටේ ආයෝජන අතින්, සංවර්ධන අතින්, කාර්යක්ෂමතාවය අතින්, අනාගතය අතින් ඉතාම දුර්වල. ආරක්ෂාව අතින් තමුන්නාසයට වැරදක් කියන්න බෑ. තමුන්නාසයට දුන්නේ නැහනේ මුල් පුටු. දැන් තමුන්නාසය වගේ විශේෂඥයෙකුට කැබිනට් එකේ පුටුවක් දෙන්න වටින්නේ නැද්ද? ඔබතුමා කියන්නේ ඔබතුමා හිතන්නේ වටින්නේ නැහැ කියලාද? ඒක වැඩක් කරන්න තියෙනකොට තනතුර බලපාන්නේ නැහැ. වැඩක් කරන්න තියෙනකොට වැඩේ කරන්න ඕනේ. කතා කරන්න තියෙනකොට තනතුර බලපාන්නේ නැහැ. කතා කරන්න පුළුවන් වෙන්නේ. නෑ නෑ නෑ. ඒක හරිද? ඒක 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 ලංකාවේ මල්ලියේ. එහෙම දෙයක් නෑ මන්ත්‍රීතුමා. එහෙම දෙයක් නෑ මන්ත්‍රීතුමා. මොකද දන්නවද? කැබිනට් ඇමතිවරු ඉන්නවා. නියෝජ්‍ය ඇමතිවරු ඉන්නවා. මන්ත්‍රීවරු ඉන්නවා. ඉතින් මන්ත්‍රීවරයෙකුට කැබිනට් ඇමතිවරයෙක් කරන දේ කරන්න බෑනේ. ඉතින් ඒක බොරු කතාවක්. ඔබතුමා මොකද කියලන්න? අපි ප්‍රාර්ථනා කරනවා තමුන්නාසලා වගේ දක්ෂ අය ගරු රාජ්‍යමතුමා ප්‍රකාශ කළා ඉතාමත් වැදගත් දර්ශනයක්. ඒ තමයි වැඩ කරන්න තනතුරු අවශ්‍ය නැහැ කියන එක. එතුමාගෙන් මම අහන්න කැමතියි තමුන්නාන්සේලා I suspend the house till 1:30 for lunch.